රාජකීය උපන්දිනයක් සමරපු චන්දිමාල් ජයසිංහට පන්සලේදී ප්‍රදේශවාසීන් ගහලපන්නපු එක ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. රාජකීය උපන්දින සාදයක් පවත්වමින් පසුගිය සමයේ සමාජයේ කතාබහට ලක් වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහට කෝට්ටේ රජමහා විහාරයේදී ප්‍රදේශවාසීන් යම් පහරදීමක් සිදුකර එළවා දමා ඇති බවට වාර්තා වෙනවා. මෙම පහරදීමට හේතු වී ඇත්තේ චන්දිමාල් ජයසිංහ විසින් කෝට්ටේ රජමහා විහාරයේ පිහිටි කතරගම දේවාලයේ බස්නායක තනතුරු ලබා ගැනීමට විහාරාධිපති හිමියන්ට විරුද්ධව පෙස්සමක් අස්සන් කිරීමට යාමයි. මේ පිළිබඳව තොරතුරු සොයා බැලූ මාධ්‍යට දැනගන්නට ලැබුණු තොරතුරු අනුව සිද්ධිය මෙසේයි. කෝට්ටේ රජමහා විහාරයේ කතරගම දේවාලයේ බස්නායක තනතුර මේ වසරේ ලබා ගැනීමට චන්දිමාල් ජයසිංහ දැඩි උත්සාහයක් දරා තිබෙනවා. නමුත් පසුගිය කාලයේ පුරාම සමාජයේ දැඩි විරුද්ධත්වයක් දැක් වූ ක්‍රියාවන් ඔහු සිදු කළ නිසාවෙන් මෙන්ම බස්නායක නිලමේවරයෙකුට උචිත විනයක් ඔහුට නොතිබීම හේතුවෙන් මෙම තනතුර ලබා දීමේදී මහා සංඝරත්නය මෙන්ම කෝට්ටේ රජමහා විහාරයේ දායක සභාවද චන්දිමාල්ව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ හේතුවෙන් චන්දිමාල් ජයසිංහ විසින් මොනයම් හෝ ආකාරයකින් බස්නායක තනතුර ලබා ගැනීමට උත්සාහ දරා ඇති අතර ඒ අනුව පසුගිය 15 වනදා කෝට්ටේ රජමහා විහාරයේ විහාරාධිපති හා දායක සභාවට එරෙහිව පිස්සමක් අස්සන් කිරීමට ඔහු කටයුතු කරලා තියෙනවා. ඒ වගේම එයින් නොනැවති 16 වනදා ඔහු විසින් විහාරයේ භික්ෂුන් වහන්සේලා අතර සංඝ භේදයක් ඇති කිරීමටද සූදානමින් ඉඳලා තියෙනවා. කොහොම හරි මොනයම් හෝ ආකාරයකින් ඒ පිළිබඳව ප්‍රදේශවාසීන්ට ආරංචි වෙලා තියෙනවා. ඒ වගේම ඒ දැනගත් පිරිසක් චන්දිමාල් පන්සල් භූමියට පැමිණෙනතුරු රැකගෙන සිටිමින් ඔහු පැමිණි විකස පහරදී පන්සල් භූමියෙන් එළවා දමලා තියෙනවා. කොහොම හරි මේ සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහ විසින් මිරිහාන පොලිසියේ පැමිණිල්ලක්ද සිදු කර ඇති අතර මාධ්‍ය කළ විමසීමකදී මිරිහාන පොලිසිය සඳහන් කළේ එවැනි සිදුවීමක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවයි. හොඳයි ඉතින්, අඩනිරුවතින් නිලිය නටවමින් රාජකීය උපන්දින පාටියක් ගත්ත නිසා ප්‍රදේශවාසීන් ගහලපන්නපු මේ සිදුවීම ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්නමතක කරන්නත් එපා. ස්තුතියි.